ලංකාවේ ඉන්න දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකෙක් ගැන මතක් කරද්දී කාටවත් මතක් වෙන ක්‍රීඩකෙක් ඉන්නවා. මේ ක්‍රීඩකයා කාටවත් නොකියම ක්‍රීඩාවේ සමුදුන්නා. සමුදුන්නද සමුගත්තද නැත්නම් සමුගන්න උනාද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ තමයි සචිත්‍ර සේනානායක. සචිත්‍ර සේනානායක අපි එක්ක අද එකතු වෙනවා. සචිත්‍ර මේ ක්‍රිකට් වල පේන්නේ නැත්තේ ඇයි දැන්? ඇත්තරම මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පොඩක් ඇත්තලා ඉන්නේ. මොකද මේ කාලයක් තිස්සේ ගාව ඇත්තම නවක ක්‍රීඩක ඉන්නවා. ඒගොල්ලෝ හොඳින් සෙල්ලම් කරනවා. ඉතින් මෙතුණ ආයි බොරුවට තේරුමක් නැහැ මේ මේ බොරුවට ෆයිට් කරලා. ඉතින් හොඳම දේ ඒගොල්ලන්ට ආයි දීලා අනාගතයෙන් බාර කරන එක. ඉතින් ඒකින්ද පොඩක් ක්‍රිකට් වලින් ඈත් වෙන්න කියලා හිතනවා. ඕනම වෙලාවෙදී ඕනම තැනකදී ක්‍රිකට් වලදී අයින් වුණා. මොකද ලංකාවට කරපු සේවය නිම කරන්න බෑ. පරදින්න තිබ්බ මැච සෑහෙන ප්‍රමාණයක් දිනවල දීපු ක්‍රීඩකේ සජිත්‍ර වර්තමාන ක්‍රිකට් ගැන මොකද හිතන්නේ? ඇත්තටම අපි හිටිය තැනට වඩා මම හිතනවා අපි දැන් ඉන්න තැන ගොඩක් හොඳයි කියලා. ඉතින් මට හිතෙනවා තව ඉස්සරහට අපි ගොඩක් හොඳයි. මොකද අපි ඉන්නේ ඔක්කොම යන් පොඩි කොල්ලෝ ටික. ඉතින් ඇත්තටම මේගොල්ලන්ගේ දැන් තියෙන ඉම්ප්‍රූවමන්ට් එකත් එක්ක මම හිතනවා ලොකු තරගාවලියකට මුහුණ දෙන්න පුළුවන් වෙයි. ලොකු තරගයක් අපිට දෙන්න පුළුවන්. ඉස්සරහට තියෙන ලෝක කුසලානේ වුණත් මම හිතන්නේ අපේ ආයතන ගන්න පුළුවන් වෙයි ගොඩක්. ඔය මේ මේ ටීම් එකම ගොඩක් වෙනසක් නොකර මේගොල්ලන්ට පුළුවන් තරම් අවස්ථාවක් ලබා දීලා ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් කරන්න සමුගන්න උනාද සමුගත්තද නැත්නම් කලකිරීමෙන් ඈතට උනාද? ඔය ඔක්කොම වනිතන ඔක්කොම එකතු කරලා අයින් වුණා කියලා කියන්නේ වැරදි. ඉතින් මේ ප්‍රශ්න අහන්නම්. අපි පොඩි 1 මිනිත් පොඩි සෙග්මන්ට් එකක් ගන්න හරිද? මම කියන ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන පොඩි කමෙන්ට් එකක් දෙන්න. වැඩි ඉස්සලාම අපි ගමු. ඇන්ජලෝ මැතිව්ස් හොඳ ක්‍රීඩකෙක්. දැන් මං කොච්චර දුරට මං කියන්න ඕනද? පොඩි ඔබගේ කමෙන්ට් එකක් දෙන්න. ඔබ දකින්නේ විදියට සහ අනාගතේ කොයි විදියට දකින්නේ? හොඳ හොඳ ලංකාවේ බී වෙච්ච හොඳ තුන් ඉරියව් ක්‍රීඩකෙක්. ඉතින් ඇත්තම තාමත් සෙල්ලම් කරන්න හැකියාවක් තිබෙනවා. තාමත් වන්ඩේ ටීම් එකේ ප්ලේස් එකක් තිබිය යුතුයි කියලා හිතන තරමේ. එහෙමනම් ධනුෂ්ක ගුණතිලක ඇත්තම මේ අවස්ථාවේ අපේ ටීම් එකේ ඉන්න මොන සහ අවාසනාවකට ඈතලා ඉන්න ක්‍රීඩකෙක්. ඉතින් මම හිතනවා එයාගේ මේ ප්‍රශ්නේ කොണ്ട് විසඳන අපව ලංකාවට ඇවිල්ලා අනිවාර්යයෙන් නැෂනල් ටීම් එකත් එක්ක එකතු වෙන්න හම්බෙයි කියලා. චාමික හැමෝම දන්න විදිහට උනන්දු ක්‍රීඩකෙක්. මම හැම වේදනාවක්ම දරාගෙන පුළුවන් තරම් මැච් එකට ගියාම ඒක ඩිලිවර් කරන්න ඉන්න කෙනෙක්. එකම දේ අර සෝෂල් මීඩියා වලින් එයාගේ පෙන්නන ඇටිටියුඩ් එකත් එක්ක මිනිස්සු හොඳට ගන්න භාගයක් නරකට ගන්න භාගයක්. ඉතින් අතරම මේ ටිකත් අතරතරන් එන්න ලංකාවේ ඉන්න හොඳ ඕල්රවුන්ඩර් කෙනෙක් දිනේෂ් චන්දිමාල්. ලංකාවේ වෙච්ච තවත් එක්තරා හොඳ අඩුවක් කෙනෙක් සහ පාර දෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ يعني මේ දින කොම්පිටිෂන් එකත් එක්ක කීප් කරනවාද නැද්ද කියන එක. හැබැයි ඒකත් එක්ක මොන වුණත් එක්ස්පීරියන්ස් වයිස් සජිත්‍ර ඒකාල ෆේස්බුක් ඉන්ස්ටග්‍රම් හිටියද ඔය ක්‍රිකට් ගහන කාලෙ? මං කියන දැන් දැන් වෙන්න ඕනේ ඉන්ස්ටග්‍රම් ෆේස්බුක් ලොකුවටම ක්‍රීඩක අතර ගිහිල්ලා තියෙන්නේ. ඒකාල හිටියද? හිටියා. හැබැයි ඉන්ස්ටග්‍රම් නම් මම එච්චර යූස් කරන්නේ නැහැ. ෆේස්බුක් එකේ හිටියා. ඒත් මෙච්චර සෝෂල් මීඩියා හයිප් වෙලා තිබ්බේ නැහැ ඒ කාලේ. මං හිතන්නේ ලොකුවටම ඒවට යොමු වෙලා හිටියා. අර ගෑන් ළමයි ඒ කාලේ දාන ස්ටෝරි ස්ටේටස් එහෙම ෂෙයා කරේ නැත්ද? ඇයි 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 සජිත්‍ර ඒ කාලේ සිනු කුමාරයා වගේ ක්‍රිකට් ක්‍රීඩකෙක් වගේ වෙලා ඉඳලා ඔය දේවල් කරේ නැත්තේ? සෝෂල් මීඩියා දැන් තරම් ලොකුට හයිප් වෙලා තිබෙන ඒ කාලේ. අනිත් එක ඉතින් මම එතකොට ඇත්තටම මේ මේ මං ඉවෙන් චුට්ටක් විතර ඈත් වෙලා හිටියේ ලොකුවට නෙමෙයි. මේක හොඳ උත්තරයක් ආවේ මැරි කරලා හිටියේ. වයිෆ්ට පොඩක් බයයි. වයිෆ් සෝෂල් මීඩියා ටික හෑන්ඩල් කරනවා. ඒත් මම මේවා කරේ නෑ. හරිනේ. ඉතින් අවසාන වශයෙන් සජිත්‍ර 2023 ප්ලෑන්ස් මොනවාද? මේ ආයි ක්‍රිකට් ක්‍රීඩාවට අපිට ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඔබව දකින්න ලැබෙන එකක් නැද්ද? මං හිතන්නේ ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට නම් ආපු වෙන එකක් නැහැ. ගොඩක් දුරට ක්‍රිකට් ක්‍රීඩාව සමහර විට
කියන්නේ 100ට 10ක වගේ chance එකක් තියෙනවා රටින් යන්න 10ක වගේ 90ක් මෙන්නවලන් ඉන්නේ ඉතින් ඌ අතර දෝලණය වෙනවා ඉතින් අපිත් එක්ක එකතුනේ සචිත්‍ර සේනානායක ලංකාවේ කවුරුත් අමතක නොකරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් තුන්ගිරියව ක්‍රිකට් ක්‍රීඩකයෙක් රටවල ජයග්‍රහණ දිනා දීපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අවසාන වශයෙන් අපි කතා කරද්දී අපි ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයේ අලුත් තොරතුරු මේ සියල්ල අපි දැනගත්තා ඉතින් සචිත්‍ර සුබ වතනවා ඉතාමත් හොඳින් අනාගතයේ සියලු දේ සියලු කටයුතු සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන්න කියලා අනිවාර්යයෙන්